ඉදිරි ජනාධිපති මැතිවරණයේදී තීරණාත්මක බලවේගය වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපිත් ඉදිරි සංධානගත වෙනවා. අපිත් එක්කත් පක්ෂ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් අපිට මෙච්චර හදිස්සි වෙන්න ඕනාවක් නැහැ. ඉදිරියේදී අපේ සංධාන අපි තවත් පුළුල් කරනවා. අපිට අවශ්‍ය වෙන්නේ සංධානය හදලා නායකයෝ තෝරන්න මිසක් නායකයෝ තෝරලා සංධාන හදන්න නෙවෙයි. එහෙම ඉතිහාසෙ කවදක්වත් උනේ නැහැ. අපි ඉන්නේ රටට ආදරය කරන පැත්තේ. මේ මතයේ ඉඳගෙන ඕනම කෙනෙක් එක්ක අපි සූදානම් වැඩ කටයුතු කරන්න ඒ ගමන තමයි අපිට යන්න තියෙන්නේ. අපේ සන්ධාන රැස්වීමක් තියෙනවා පස්වෙනිදා. ඒක සන්ධානයේ කට්ටිය එකතු වුණාට පස්සේ තමයි තීරණයක් වෙන්නේ. එතකල් නෑ කවුරු. දැන් මම දැක්ක රාජපක්ෂ මහත්තයයි එතුමා ඊයේ එතුමාට උදව් කරන පක්ෂත් එක්ක ගිවිසුම් ගත වුණා. හැබැයි අපි ඊයේ තමයි මේ පක්ෂ දැක්කේ. මම හිතන්නේ තනිදොර බස් එකක දාගෙන ඉන්න පුළුවන් පක්ෂ ටික. බෝඩ් ලෑල්ලට විතර සීමා වෙච්ච පක්ෂත් එක්ක තමයි මහින්ද රාජපක්ෂ මහත්තයයි ගිවිසුම් ගත වුණේ. ඉතින් අපි ගිවිසුම් ගත වෙන්නේ හැම පක්ෂ නෙමෙයි. මේ රටේ විශාල ඡන්ද පදනමක් තියෙන පක්ෂත් එක්ක තමයි අපි පස්වෙනිදා ගිවිසුම් ගත වෙන්නේ. පොදුජන පෙරමුණත් එක්ක ලොකු සංධානයක් හැදුවයි කියලා මේ දවස්වල කියනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. ඔය කියන ওই චූටි චූටි පක්ෂ ටික පුද්ගලයෝ 2015 එතරම් තමයි හිටියේ. ඉස්සෙල්ලා අපි ජයග්‍රහයි සංධානය හදනවා. ඊට පස්සේ ජයග්‍රහයි ප්‍රතිපත්ති මාලාව ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපේක්ෂකයා කවුද කියලා කියනවා. වැදගත් තීරණ ගන්න අපිට කාලය ලැබිලා තියෙනවා. අපි බය නැතුව අපේ පක්ෂය ඇතුලේ ඉතාමත් විවෘත සංවාදයක් කරලා අපි ඒ තීරණ ගන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් කිසි මන්ත්‍රීවරු අපිත් එක්ක සාකච්ඡා කරලා තිබෙනවා. ඉතින් අපි හිතනවා උන් එක්ක සාකච්ඡා කරලා ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොඳ මන්ත්‍රීවරු අපේ පක්ෂෙත් එක්ක බද්ධ කරගන්න. අපි හිතනවා ඉදිරිපත් කරන අපේක්ෂකයාගේ ජනප්‍රියතාවය උඩ අපිට සිංහල ඡන්ද හා දමිළ ඡන්ද හා මුස්ලිම් ඡන්ද එකමුතුව ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ දමිළ හා මුස්ලිම් ඡන්දත් ගන්න පුළුවන් වෙන අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන්නේ අන්තිමට.